එකකලා තියෙනවා මේ කුසල සීල අකුසල සීල අව්‍යාකෘත සීල කියලා මේ වචනය. කුසල අකුසල අව්‍යාකෘත කියනවා කර්ම. කුසල කර්ම අකුසල කර්ම අව්‍යාකෘත කර්ම නිසා සීල නෙමෙයි ඒකේ කර්ම කියන එකට වයන්ලා තියෙන්න පුළුවන්. කුසලේ නම් සීලේට සම්බන්ධව තියෙනවා. මේ අකුසල සීල කියන එකක් ගන්නෙ නැහැ. අකුසල කර්ම, කුසල කර්ම, අකුසල කර්ම, අව්‍යාකෘත කියන කුසල අකුසල අව්‍යාකෘත කියලා මේ පොතක් තුනක මේ මෙදෙන ක්‍රියාකලාපයක් තියෙනවා. එහෙනම් දස කුසලයේ කියලා කියනද දස කුසලයයි කුසල කියන්නේ. ප්‍රාණඝාත අදත්තාදාන කාමිත්‍යාචාර මුසාවාද පිසුනාවාද සම්පක් පරුසාවාද සම්පක්ඛලාප අවිජ්ජා ව්‍යාපාද මිත්‍යා දිට්ඨි කියන මේ 10 තමයි මේ දස අකුසල කියන්නේ. ඒවා දස අකුසල කර්ම. ඒකෙන් වෙන්වීමක් ඇද්ද කුසල කර්ම. ප්‍රාණඝාතයෙන් වෙන්වීම කුසලයක්. ප්‍රාණඝාතය අකුසලයක්. ප්‍රාණඝාතී කිරීම නිසා වූ නැන්නම් නොකිරීම නිසා හෝ හටගන්නා යම් කිසි විපාකයක් ඇද්ද? අනේ විපාක සිත් වල කියනවා අව්‍යාකෘත සිත්. කුසල අකුසල දෙකට මේකයි දෙ නැති වගේ විපාක සිත්. මේතර විපාක සිත් අවින අව්‍යාකෘත වල. මේ කුසල අකුසල ලෝක සම්මතයේ කුසල අකුසල තියෙනවා. ආර්ය විනය කුසල තියෙනවා. ආර්ය විනය කුසල කියලා කියන්නේ ලෝක අසාරත්වයේ දැනගෙන අහාර ලෝකයේ මොනව අල්ලගන්නද කාලඝාත කරනද හොරබර වංචා කරනද ආදි වශයෙන් මේ දස අකුසලයෙන් සිහි කරලා හරයක් නැති දෙයක් පස්සේ මේ අයිතිකම් අසාධාරණ කරලා මට මොනවා කරගන්නද මට නම් ඒක කිසිම වැඩක් නැහැ කියලා. ඒ අදහස එන්නේ එන්නේ ප්‍රඥාවෙන් ආයින අදහසක්. ඒකෙන් අර අකුසල චේතනා පහ වෙලා යනවා. අකුසල හට ගැනීමට හේතු වෙන්නා වූ අනුසේ ධර්ම පහ වෙලා යනවා. අනේ පහ වෙලා යෑම නිසා යම් කිසි ආකාරයෙන් එනවා නම් යම් කිසි අත්‍යවීමක් නොවැල්මක් වෙදීමක් යම් කිසි පාප කර්මයන්ගේ ඒක ලෝකෝත්තර කුසල කියලා කියනවා. ලෝකේ ලෞකික වශයෙන් කුසල කියලා කියනවා කාලඝාතයේ වැළකීම අදත්තාදානයේ වැළකීම ආදී ඒ කාරණාව. දස කුසල කියනවා අයෝ. මේ වැළකීමත් වෙන වැළකීම යම් චේතනාවක් ඇද්ද? ඒක කුසල. ක්‍රියාවක් තියෙනවා නම් චේතනා ක්‍රියා තියෙනවා පුණ්‍ය ක්‍රියා. දස පුණ්‍ය ක්‍රියා වෙනයි දස කුසල වෙනයි. දස කුසල ක්‍රියා නෙමෙයි ක්‍රියා කරපු වරදට ක්‍රියා කරපු වරද අත්හැරීම නිසායි අත්හැරගහා මතු විබඳු ක්‍රියාවලිය සිද්ධ නොවෙන්න ඇති වෙන්නා වූ සිටේ ඇති වෙන්නා වූ නිදහස් චේතනාව. එහෙම දෙයක් නොකළමි කියන හැඟීමක් තියෙනවා. අදිස්ථාන කරගන්න එක නෙමෙයි එතන ඉදී අදාසියෙම තියෙන්නේ ගන්න හරයක් නෙදියා මම මොකට මන්ට ප්‍රාණඝාත කරනවද? මොකට හිංගිහිංසා හොරමර වංචා කරනවද? දුරාසෝ දුරාචාර කරලා මොන ලාභයක් ගන්නද මොන හරයක් ඇති දෙයක්ද මේ අසාර ලෝකේ. අන්නේම ලෝකේ අසාරයි කියලා ප්‍රඥාවෙන් වැටහෙනකොට බයින ක්‍රමයක් තියෙනවා මේ අයිතුකම් අසාධාරණකම් ඔක්කොම අයිතින් දස අකුසල් වල. මොනවට මේ දස අකුසල් කරනවාද කියලා අදහසක් ඇවිදilla. තමයි මොන කර්මයක් උදවත් නෙමෙයි. වැරදි නිසා හරයක් නැති හිත් දේවල් නිසා කරන්නේ නැහැ. අයිතුකම් අසාධාරණ නිසා කරන්නේ නැහැ. පරලෝක ඇතත් එකයි වට නැතත් එකයි එහෙම ප්‍රශ්නයක් නෙවෙයි මේ තියෙන්නේ. කාලඝාතයේ අසාධාරණයක් අවිද්‍ය බව වැටහෙනවා. ඉතින් එහෙම දෙයක් කරලා හිටන් මට සැකගාලේ වේරගන්න වටිනා දෙයක් මේ ලෝකේ ඇත්තෙත් නැහැ කියලා. අනේ ප්‍රඥාවෙන් නැගෙන්නා වූ අත්හැරීමක් තියෙනවා නම් අන්නේ ඒකද කියනවා විරති චේතනාව කියලා අපිට කියන්නේ. කාලඝාතයේ වෙංගීමේ විරති චේතනාවට කියනවා කුසල සීලය. ඒක තමයි ලෝකෝත්තර සීලය වෙන්නේ. ඒක අපි යම් කිසි ආකාරයෙන් යමක් අත්හැරලා දාලා කාලයක් ඉන්නකොට ඒක වැරදි කියලා සාමාන්‍ය උඩින් මතින් පේන මනසකට වැටහිලා වැරදි දේවල් කරන්න හොඳ නෑ කියලා අදහස වලම අත්හැරීම එකක් එනවා. මේ අත්හැරීමක් නැත්නම් ඒක සමුච්ඡේද ප්‍රහාණය වෙන්නේ නැහැ. මොකද ප්‍රඥාවෙන් යථාර්ථය දැකලා අත්හැරෙන එක. නමුත් තදංග විස්කම්බන ආදී වශයෙන් මේ අවස්ථාවේ ඇති වෙන්නේ. මේ අත්හැරීම වැළී යාමෙන් ඇති වෙන්නා වූ ලෞකික විරතියක් තියෙනවා. ඒක ලෞකික වශයෙන් තිබෙන්නා වූ සීල ගුණයක්, කුසලයක්, ලෞකික කුසලයක්. දස පුණ්‍ය ක්‍රියා තියෙනවා. දානය දෙන, දාන සීල භාවනා පින්දීම අනුමෝදා කිරීම, පණ ඇසීම, බණ දිරිය, පිටිය විත්තන් පිරීම, වතාවත් කිරීම ආදී වශයෙන් ඔය වෙලා තියෙන පුණ්‍ය ක්‍රියා 10ක් තියෙනවා. ඔය පුණ්‍ය ක්‍රියා 10න් කොහොක හරි කරනකොට ඒ පිනට පිහිටපු හිත ප්‍රාණඝාතයේ පිහිටපු හිතක් නෙවෙයි. ඒ මොහොතේදී ඔහුගේ හිතේ ප්‍රාණඝාත හැඟීමක් නැහැ. හොරකම් කරගන්න හොරමල වංචා හැඟීමක් නැහැ. සුරා සෝදුරාචාර හැඟීමක් නැහැ. චිත්ත ප්‍රසාදයෙන් දාන දෙන වෙලාවට මේ මොහොතේ තියෙන්නේ එයා වේගමන ස්වභාවය.
නිසා ඒ පුණ්‍ය ක්‍රියාව කුසලයට එක සම්බන්ධ වෙනවා. පුණ්‍ය සහ කුසල දෙක එකට එනවා එතකොට. කුසල කියන්නේ කරන එකක් නෙමෙයි, කරව වැරදි නොකරන මානසිකත්වය. කුසල. කරන හොඳ පිළිබඳ ක්‍රියා සිදු කරන චේතනාව පුණ්‍ය. ඔය දෙකේ වෙනස තෝරා ගන්න ඕන. පුණ්‍ය කර්මයි කුසල කර්ම කියන්නේ මොනවද කියන්නේ? අකුසලයේ හැම වෙලේම අවිද්‍යාව සහගත වෙනවා මිස ප්‍රඥාවෙන් අකුසල නැගෙන්නේ නැහැ. ඒ අකුසල කර්ම හැම වෙලේම පාප කර්මයක්ම වෙනවා අවිද්‍යාවෙන් පොළ නැගෙන්නේ. අව්‍යාකුස කියලා කියන්නේ ඒකට පින්පව් වශයෙන් කරන ලෝභ අලෝභ ආදී සම්බන්ධයක් නැහැ විපාකේ එනවා. එනකොට මුක්ති විඳින්න සිද්ධ වෙනවා. මේක තමයි අව්‍යාකුස වශයෙන් එන්නේ. ඒ තීල නෙමෙයි අව්‍යාකුස කියන්නේ ඇති වෙන විපාක ක්‍රියාවලිය. විපාක කර්ම. කර්ම නෙමෙයි කියන්නේ විපාක. කෙනෙක් ගහනවා ගුටි කන්න සිද්ධ වෙනවා. ඉතින් ගුටි කන එක සිසි සාතාවන් විකල් හිටියා කියලා හරියන්නේ නැහැ. අනුන් ගහන තමා. ඒතර ඇති වෙනවා යම් කිසි වේදනා සහගත අනිත්‍ය අපේ හිත. බල ගුටි කන්න වුණා. අකමැති කැමැති ඇහිල්ලකුත් ඒකට නැහැ. කරලා පුදුලා දෙයෙන් කරලා බලන්නේ විපාකේ තමයි ගුණ නැගෙන. වේදනාව දැන යම් හිතක් ඇද්ද ඒක අවිආත්මික හිතවලට වැටෙනවා. දුකලා කියලා අවිආත්මික කියන්නේ ඒකයි.